අද ලොකෝ හදිසියම මේ උසාවි සංකීර්ණයට වැඩි වෙන බඳු කරා. ඇත්තටම වෙනු මෙතන. ඇත්තෙන්ම අපේ ගෙදර බහුගෙට්ටියේ මාධ්‍යවල මන්දේ ඒ පහතරන නිවස හතරවෙනිදා රාත්‍රියේ මිරිහැනේ පොලිසිය විසින් ඇවිල්ලා වට කරලා 40කට පමණ ප්‍රමාණයක් ඇවිල්ලා වට කරලා අපේ මගේ ගෙදර තිබුණු මගේ පෞද්ගලික මගේ දුරකථනය ඒ වගේම ගෙදර තිබුණු CD පට ඇතුළු hard disk අරන් ගියා. හතරවෙනිදා වැටලීම කරලා මේ මාව අරන් ගියේ එතනින් ඈ අගට එතන. පොලිසියට ගිහිල්ලා අපි මේවා සීල් කළේ එදා රෑ. බහුවදා ඒ කියන්නේ පස්වෙනිදා මේ නඩුවලට සම්බන්ධ ප්‍රධාන කුඩු නඩුවලට සම්බන්ධ මිනිවරුම් චෝදනාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක්ගේ නාලිකාව. ඒ පොලිසිය කියන අත්අඩංගුවට ගත්තායයි කියන මඩපඩ සේරම රෙජිස්ටර් එක ගත්තා. ඉතින් ඒක නඩු බාණ්ඩ මම දන්න විදිහට ඒවා නඩු බාණ්ඩ. ඒ කියන්නේ මම ආරක්ෂා සහිතව දීලා ඇඟිලි සලකුණු තියලා ලාකඩ රූපයක ලාකඩ කෑල්ලක සීල් තියලා තමයි මේවා බාර දුන්නේ. දැන් මේවා කොහොමද එළියට යන්නේ? ඉතින් මම ඒ ගැන මමගේ මගේ අගතියටපත් වූ පාර්ශ්වයක් හැටියට මම අද ඇවිල්ලා මගේ මේ ආශා කියන මේ මගේ ලෝයර් නෝනත් එක්ක ඇවිල්ලා ඒකට මෝසමක් දාලා ඉදිරිපත් වුණා. එදුමිය කියයි විස්තර පොඩ්ඩක් කියන්න පුළුවන්. පොඩේ. පොලිසියේ කෙසේද පිටවෙලා මේ ජනමාධ්‍යවල වාදනය වන්නේ කොහොමද කියන එක තමයි අපි අධිකරණයටත් දැනුම් දුන්නේ. ඒ අනුව අපි විසින් ඉදිරි ක්‍රියාමාර්ග ඒ පොලිසිය ලබාගත්තු නඩු බාණ්ඩ මේ මාධ්‍යවලම ප්‍රකාශ කරනවා සැකකරුගේ නිවසේ තිබුණේ ඒවා කියලා. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා අධිකරණයට දැනුම් දුන්නේ. අධිකරණයේ මොන තීරණයක්ද ලැබුණේ? අධිකරණයෙන් කිව්වේ තවමත් මේ වනතුරු අධිකරණයට මෙවැනි නඩු බාණ්ඩ බාර දීලා නොමැති බව තමයි අධිකරණයෙන් සඳහන්. එතකොට මෙතන යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නේද? ඒ කියන්නේ ඔබතුමියලා චෝදනා කරන මේක ප්‍රසිද්ධියටපත් වෙනවා. එතකොට අධිකරණයෙන් කියනවා මේවා අධිකරණ නඩු විදියට ඉදිරිපත් කළා නෑ කියලා. ඒක තමයි අපිත් අධිකරණයට කිව්වේ අධිකරණ ක්‍රියාපටි පාටියට සම්පූර්ණ විරුද්ධ බව තමයි අපිත් මෝෂන් පත්‍රයක් වගේ අධිකරණයට දැම්මේ. දැන් අධිකරණය මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ඒ වගේ වෙනුවෙන් ගන්න යන්නේ? ඒට ගැනීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රතිපාදන ඕනෑ තරම් තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ කියන්නේ මෙතන වෙලා තියෙන්නේ පොලිසියද මේ මේක පිටිපස්සේ ඉන්නේ කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා ඔබතුමියන් චෝදනා කරනවා. වැටලීමෙන් පසුව වාදනය වූ නිසා වැටලීමෙන් පසුව තමයි මේ සියල්ලම වාදනය වන්නේ. එමෙ නිසා අපි සැක කරනවා පොලිසිය මගින් යන්නට. ඔබතුමියලා චෝදනාවක් විදියට එල්ල මේ නෑ අපි සැක කරනවා. මොකද වැටලීමෙන් පසුව වාදනය වරන මේ සම්බන්ධයෙන් දැන් පොලිසියට විරුද්ධව ඔබතුමා ඔව් අපි දැනුම් දුන්නා. මොනවගේ නීතිමය කටයුත්තක් කරනවද කියලා අපි මේ සම්බන්ධයෙන් පොලිසියෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රතිපාදන වලට සම්පූර්ණයෙන්ම පටහැනි. එමෙ නිසා අපි අධිකරණයට දැනුම් දීලා දැන් ඉදිරි ක්‍රියාමාර්ග දැන් ඒත් එක්කම දැන් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මොකද බලගේ සියලුම මාධ්‍ය වලට බලා ගන්න පුළුවන් තව මොහොතකින් මේ සම්බන්ධයෙන් ගැටවුම් යනවා. ඔබ තුමේ නම සඳහන් කරා. මගේ නම ආශා කරවල. එතකොට මෙතනදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මැතිතුමා සහ විදුසුරවරුත් සමග සාකච්ඡා වෙච්ච දේවල් දුරකථන සංවාදත් මේ ප්‍රසිද්ධියට පත් වෙනවා. එතකොට මේ අධිකරණයේ තියෙන ස්වාධීනත්වයට පොලිසිය මේ අවස්ථාවේ අපිට ක්‍රියාත්මක වෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් අපි පැමිණිල්ල කරනවා පොලිසිය ක්‍රියාත්මක නොවුනොත් ඒ කියන්නේ ඔබතුමිය කියන්නේ මේ හඬපට විකාශනය කරපු සීලුම මාධ්‍ය ආයතන. එතකොට ඒක පොලිසියට සම්බන්ධ නැද්ද? පොලිසියටයි මාධ්‍ය ආයතන වලට මේගොල්ලොටම තමයි නඩු. එතකොට මේ යම්කිසි පෞද්ගලික දුරකථන සංවාදයක් නේ. දැන් මේක ඔබතුමියලා පැත්තෙන් වැරද්දක්. නමුත්
දැන් මේක අනිත් පාර්ශවයේ පැත්තෙන් නෑ, අපි වරද දකින්නේ ගෙදරක වටලලා ආරංචි දෙයක් නඩු භාණ්ඩයක්. ඒ පරීක්ෂණ කරන්න තමයි අරගෙන යන්නේ. අපි වරද දකින්නේ ඒවා පරීක්ෂණ නොකර වෙනත් ආයතන වලට මුදාහැරීම. පරීක්ෂණ වලින් පසුව අධිකරණ ක්‍රියාදාමයෙන් පසුව මුදහැරීම සම්බන්ධයෙන් අපිට එහෙම ලොකු ආරවුලක් ඇති වෙන්නට බෑ. නමුත් මේ පරීක්ෂණ මට්ටමේ තියෙන දෙයක් නිසා තමයි අපි මේ ආකාරයට කටයුතු කරන්නේ. මොකද මේ සියලුම සේවාදායකයන්ගේ උපදෙස් ලැබෙන්නේ වෙනස් කරලා මූලික චෝදනා එන්නේ. අපිට ලොකු හානියක් වෙනවා. මොකද වෙනස් කරපු හඬපට මේ විදිහට වාදනය වෙනකොට ඔබතුමාලට අපිට කාටත් ලොකු හානියක්. ඒ කියන්නේ ඔබතුමී කියන්නේ මේක සංස්කරණය කරනද මේවා මේ උපදෙස් ලැබිලා තියන්නේ. ඒ කියන්නේ මේ දුරකථන සංවාද විනිසුරු වරියන් සමග සියලුම දැනට වාදනය වෙන සියල්ලම ලොකු කතාවක්. ගහන දෙපාර්ශ්වික කතාවක කෑලි අයින් කරලා කෑලි එකතු කරලා උඩ සමුදේ අර්ථය වෙනවා. දැන් මේදි අස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ටාසියට විරුද්ධව නීතිමය කටයුතු කරන්න යන්නේ කොහෙද විරුද්ධව? ඒක අපි දැන් අපි කටයුතු දැන් පැමිණින්නේ පටන් ගන්නවා. ඒ අනුව අපි කිසි අධිකරණ ක්‍රියාමාර්ග අනුගමනය කරන ඔබතුමාලට ওই මාධ්‍ය වලට දැන් දැනගන්න ලැබෙවි පැමිණිලි පිළිබඳව පසු මොනවද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ තරම් මේක තුහානේ තරමට දෙයක් ඔබතුමී දැන් අපිට පොලිසිය පැමිණිලි පිළිබඳව පසු අපි ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව අනුකම්පාවට සියලුම ආයතන ඇත්තෙන්ම මේ දුරකථන ඇමතුම් ගැන කතා කරද්දි මම මේක අහගෙන ලංකාවේ ජනතාවට මේක කියන්නේ මගේ සටන හොරුන් මිනිමරුවන් එතනවල්කාරයන් කුඩුකාරයන් නීති ඉදිරියට පැමිණිමේ එතනදී මම ගන්න යම් යම් ක්‍රමවේද සදාචාරාත්මක වෙන්නට පුළුවන් අන් එතිකල් වෙන්නට පුළුවන් නමුත් මගේ ටාගට් එක මගේ ඉලක්කය කොහොමරි හොරාව මිනිමරුවව කොටු කරලා නීති හමුවට ගේන එක. ඒක තමයි මගේ එකම අභිප්‍රාය. අපි ඉන්ටෙන්ෂන් එක. එතනදි සමහරු කියනවා මම දුරකථන ඇමතුම කටිගත කිරීම සදාචාරාත්මක නැහැ කියලා. පහුගිය දෙකේ තමුන්නාසරණ මතකද මේ ලංකාවේ ජනතාවට මතක ඇති. විවිධ අල්ලස් දෙමින් ආණ්ඩු පක්ෂ විසින් විපක්ෂ මන්ත්‍රීවරු මිලට ගැනීම කළා. රංගේ ඔයා එනවද කියලා ඇහුව එක රංගේ විසින් රංගේ බණ්ඩාර කියන මන්ත්‍රීතුමා විසින් රෙකෝඩ් කළා. රෙකෝඩ් නොකර ඔබ ප්‍රතිගත නොකර ඇවිල්ලා රංගේ බණ්ඩාර කිව්වා නම් මට කෝටි 50ක් දෙන්න කතා කළා කියලා කමුනාස්ලා විශ්වාස කරනවද? කවුද විශ්වාස කරන්නේ? රංගේ ඔයා එනවද කියලා එස්පී අහනවා. ඔයාට මොනවද වෙන්න ඕනේ? දැම්මව කැබිනට් අමතකමක් ගන්න පුළුවන් කියලා කියන ඕක රෙකෝඩ් කරපු හින්දා තමයි රංගේ බණ්ඩාරම ජනතාව විශ්වාස කළේ. කවුරුත් නඩු දැම්මෙත් නැත්තේ. මම පහුගිය යුගයේම මම විවිධ පාර්ශ්වික සමග කටයුතු කළා. මොකද මම කෝප් කමිටුවේ සාමාජිකයෙක්. දූෂණ විරෝධී ආංශික කාර්යක සභාවේ සාමාජිකයෙක්. ඒ ඕසයිට් කමිටු වල ඉද්දී දූෂණ විරෝධී හුදකලා සටන්කරුවෙක් හැටියට මට විවිධ පාර්ශ්වයක කතා කරන්න වෙනවා. මට කතා කරන්න වෙනවා හොරුන් එක්ක. එතකොට මට කතා කරනවා CID එකේ මහත්තුරුණෙක්, FCID එකේ, රයිබරි කමිෂන් එකේ, ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකේ, බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ, එතකොට හිඟන්නන් සමග, ගණිකාවන් සමග, ගෑනු ළමයි සමග, විවිධ අය සමග, විනිසුරුවරුන් සමග මට කතා කරන්න සිද්ධ වෙනවා. මම නෑ කියන්නේ නෑ. මම කියන්න ඕනේ බහානක රටව බලන් ඉන්න නඩු තීන්දුවක් දුන් එක්තරා විනිසුරු වරියක්. පහුගිය ටිකේ ඉතාම බයෙන් ජීවත් වුණා. තමුන්නාසුන මතක ඇති පහුගිය ටිකේ සරත් තමේපිටිය මහත්තයා. සරත් තමේපිටිය මහත්තයා මේ වගේම පුදු චෝදනාවකට ලක් වූ කෙනෙක්ට මරණ දඬුවම දුන්නා. ලයිට් ඔෆ් කරලා පෑන කඩලා මරණ දඬුවම දීලා කවුද? චෝදිත පොට්ට නවුපර් කියලා පුද්ගලයෙක්. දවස් 4යි නැත්තම් 5යි ගියේ. ගේ ඉස්සරහා පිටම විනිසුරුවරයාගේ ඔළුවට වෙඩි තියලා ලංකාවේ ඝාතනය කළා. විනිසුරුවරයාගේ ගේ ඉස්සරහා පිට ආපු චූදිතෙක් වමනේ දැම්මා. ඒ වමනේ දාපු වමනේවල DNA එකක් අරගෙන තමයි චූදිතයා වල්ලගත්තේ. මෙවැනි බහානක නඩු තීන්දුවලට තීන්දුව දෙන විනිසුරුවරයන්ගේ ආරක්ෂාව ගැන, ඒගොල්ලන්ගේ පඩි නැඩි ගැන, ඒගොල්ලන්ගේ සේවකයන් ගැන, ඒගොල්ලන්ගේ ජීවල් ගැන මම පහුගියේ පාර්ලිමේන්තුවේ කතා කළා. අපි වගකීම් ආණ්ඩුවක් හැටියට අපි
විනිසුරුවරයන්ගේ ආරක්ෂාව ගැන අපි සාතික වෙන්න ඕනේ. මම මේක නඩුවක් තියෙනද මම බොහොම පරිස්සමෙන් කතා කරන්න. එක්තරා විනිසුරුවරියක් මට දැනුම් දුන්නා, ඇයට මේ තීන්දුවක් හින්දා ඇසිඩ් ගහනවා කියලා. ඇයගේ දරුවා රෝයල් එක ඉගෙන ගන්නේ ඇයට දරුවට පාසල් යන්න බැහැ කියලා. මම කතා කරලා පූජි ජයසුන්දරට කතා කළා, හිටිය පොලිස් මන්ත්‍රී කතා කළා, මම කතා කරලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කතා කළා. මම පොලිස් වාහනයක් කැව්වා අර විනිසුරුවරියගේ දරුවට ආරක්ෂාව දෙන්න. ඒක වරදක්ද? ඒක වරදක්ද? එහෙම නොවුනා නම් ඔය විනිසුරුවරියට වෙන්නේ සරත් අඹේපිටිය මහත්තයා වගේ ගෙදර සාලේ වෙඩි කාලා මැරෙන්න කියන එක මම වගකීමෙන් කියනවා. මොකද ඇයට එක දිගට දුරකටනේ තර්ජනය කළා, මරනවා, ඇසිඩ් ගහනවා, පවුල් පිටින් ඝාතනය කරනවා කියලා. ඉතින් මේක තමයි ලංකාවේ විනිසුරුවරන්ගේ තත්ත්වය. පහුගිය ටිකේ ඔය තීන් සමහර දුන්න විනිසුරුවරු පවුලම දාලා රට ගියා, පහිටි වලට ගියා. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි පහුගිය ටිකේ වුණේ. ඉතින් මම කියන්නේ මේ ගැන අවධානයෙන් බලන්න, මේ ගැන බොහොම බුද්ධිමත්ව බලන්න. මම විනිසුරුවරන්ට මම බලපෑම් කළා කියනවනම් මමගේ පෞද්ගලික නඩුවලට ඒව කරේ නැහැ. මම කතා කළේ රටම අඳුරන මේක පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අනුමත කරපු නඩුවක්. ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අනුමත කරපු නඩුවක්. මේ අය දැන් කියනවා, මේ නාලිකාවල කියනවා, මම බලපෑම් කරලලු දෙයනේ මේ අයව හිරේයි. ආදරණීය මේක අහන් ඉන්න අම්මා තාත්තගෙන් කියන්නේ, මං අහන්නේ ඩෙඩ් බොඩි හතරක් තියෙනවා, හිස් කොපු පතුරන් කොපු 100 ගානක් තියෙනවා, වෙඩි වැදුණු වාහන දෙකක් තියෙනවා, මිනි හතරක් මැරිලා මේ අය කියනවා මැරුවේ නැහැ කියලා. එතකොට මට පුළුවන්ද මේ දැන් මේ ඉන්න මල්ලි ඉන්නවා, මේ මල්ලි මිනි හතරක් මැරුවා කියලා මට පුළුවන්ද විනිසුරුවරියට කතා කරලා කියන්න මෙයාට මරණ දඬුවම දෙන්න කියලා? මේ උසාවි වල නඩු අහලා සාක්ෂි විමසලා වෛද්‍ය වාර්තා බලලා සර්ටිෆයිඩ් කොපි බලලා BA වාර්තා බලලා මේ නඩු තීන්දුව දෙන්නේ. රංජන් රාමනායකට බෑ කවදාවත් කතා කරලා විනිසුරුවරියට කතා කරලා නඩු තීන්දුව වෙනස් කරන්නවත් නඩු තීන්දුව මේ හරවන්න ඒව කරන්න රංජන් රාමනායක කවුද? මම තාම නීති ශිෂ්‍යයෙක්. මම නීති ඉගෙන ගන්න. මම කොහොමද ඉගෙන ගන්නේ? ඔබතුමා අධිකරණයට බලපෑම් කරයි කියලා තමයි දැන් මේ මෙතනදි චෝදනා කරන්න වෙන්නේ. අධිකරණයට කොහොමද රංජන් රාමනායක බලපෑම් කරන්නේ? මං කියන දේවල් අහන්න සම්බන්ධයි. හා නඩු තීන්දුව වෙනස් කරන සම්බන්ධයි. නඩු තීන්දුව ගැන තීන්දුව අරන් තියෙන පංච පුද්ගල මිනිසුරු මනුල්ලක්. ප්‍රියසාද්දෙක්, විජිත් මලල්ගොඩ, ගුණක අලු විහාරේ, ශිරාන් ගුණරත්න, මොරහයස්, පද්මිනී රණවක කුණතිලක. මම කොහොමද මම කෙලිම කියන්නකො ආර්ථික සිල්ල මිනිමරුවේ නෑ කියලා මම කොහොමද කියලා බලපෑම් කරන්නේ? මේක මහා පිස්සු අමන මරිබෝඩ කතාවක් නේ. හතර දිනක් මෙරලා තිනවා භාරත ලක්ෂණ එක්ක. හිස්කොපු තියනවා, පතුරන් තියනවා, වෙටි තියලා තියනවා, හැමදේම ඔප්පු වෙලා අවුරුදු ගානක් තිස්සේ අහපු නඩුවකට මම කොහොමද බලපෑම් කරන්නේ? මොන මෝඩ කතාවක්ද? අපේ කවුද? මම මේ මට ඉන්ෆෝමේෂන් දෙන සියලු දෙනා වීඩියෝ මම පෙණී ඉන්නේ. මම බොහොම පැහැදිලිව කියනවා. අපේ ඔය කවුද කතා කරන්නේ? අර දැන් කතා කරනවා කවුද? ශානි අපේසේකර. ශානි අපේසේකර කියන්නේ ශ්‍රේෂ්ඨ, මම දැක්ක ශ්‍රේෂ්ඨතම CID ඔෆිසර් කෙනෙක්. එයා තමයි රෝයල් පාර්ක් නඩුවේ අර ජූඩ් ශමන්ත කියන ඒ පුද්ගලයා මේ මරපුවාම එයාගේ පෙම්වතිය ලේ පැල්ලම තිබුණ පිච්චියේ. මේ ලේ පැල්ලමේ DNA එකක් කරන් තමයි ජූඩ් ශමන්ත වල්ලගන්නේ. ඒක අල්ලන්න එපයි කියලා අර කෝටි ගාණක් දෙන්න හදුවා. ඒක එපයි කියලා තමයි ජූඩ් ශමන්තව ඇතුළට දැම්මේ ශානි අපේසේකර. අන්තිමට මොකද උනේ මල්ලි? අන්තිමට මොකද උනේ? ඒ නඩුවේ අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න එක්තරා පූජකෙක් කෝටි 3ක් අසපුවට අරගෙන අන්තිමට ගිහිල්ලා හිටපු ජනාධිපතිතුමා විශ්‍රාම යන දවස් 4ක් තියලා ඒ චූදිතයව නිදහස් කරගත්තා. ඒ චූදිතය උදේ නිදහස් වුණා හැන්දෑව සිම්බක් පූජා පැනලා කියලා. ඒකට කවුද අධිකරණේ බලාපෑම කියන්නේ? රංජන රාමනායක. මිනි මරපු චූදිතයෙක්ව සල්ලි වලට බේරුවා නේද? මම කතා කරේ ඕවා ගැන. ශානි අවේසේ කරලා කියන්නේ ප්‍රදීප් එක්නාරියෝගේ නඩුව, දසන්ත වික්‍රමතුංග නඩුව. එතකොට කරන්නාගොඩේ අතුරුලහන් කරපු ඒවා කරපු හොඳම ඔෆිසර් කෙනෙක්. ඇයි යාගේ පලිගන්නේ මේ? පොරුන්ට ශානිව පෙන්වන්න බෑ. මම ශානි වෙලින් පෙණි ඉන්නවා. මම කියන්නේ ශානි නිර්භීත, විවිනෙන් නැති, අපක්ෂපාති
මේ පොත ඉල්ලනාලෙක් කියලා. කවුරුහරි විවාද කරනවා නම් කියන්න මම වාද කරන්නේ නැහැ. අපි ශානි එක කතා කරන එක වැරදිද? ශානි එක පක්ෂ විපක්ෂ නැතුව ඕන කෙනෙක් කතා කරනවා. ශානි බය නැතුව ඕන හෝල් එකට එනවා. බුදුමාට විශ්වාසයි. සාක්ෂි තියෙනවා. ඒකේ ඉතුබා ශානි තාම ස්ලැබ් එකක් දාගන්න බෑ ගෙදර ණය ගෙවන පොලිස් කාර්යයේ. මේ මිනිස්සයාට යන වාහනේට ලීස් එක ගවන්න විදියක් නැහැ. මේ සාමාන්‍ය විදියෙන් ඊට වඩා හොර පොලිස් කාර්යෝ ඕන තරම් ඉන්නවා. සල්ලි වලට විකිනෙන කෝටි ගණන් ගෙවල් හදපු අනුර සේනානායක වගේ මහත්තුරු ඉන්නවා. කට්ටු දෙකයි තුනයි ගෙවල් ලිප් තියෙනවා. බ්‍රේක් හවුස් එකේ අයිතිකාරෝ ඒවා උසාවි වල කිව්ව දේවල්. මේ ශානි කියන්නේ මේ හරියට ඉන්වෙස්ටිගේෂන් කරලා බී වාර්තා සර්ටිෆයිඩ් කොපි එතකොට වෛද්‍ය වාර්තා එක්ක මේ නඩු කිව්ව බුද්ධිමේ. හොරුන්ට හැබැයි ශානිව පෙන්වන්න බෑ. හොරුන්ට රංජන් රාමනායකවලා පෙන්වන්න බෑ. මම කරන සටන අන්නේතිකල් ඇති. සමහර විට ඒ මල්ලි ආචාර සීල නැතුව ඇති. කුපාඩි ඇති. කුපාඩි හොරුන් එක කොහොමද මල්ලි හොඳ සටනක් කරන්නේ? අපි කුණුවලා සුද්ධ කරන්න ගියාම අපේ ඇඟෙත් කුණු වදිනවා. අපේ ඇඟෙත් කුණු දැනෙනවා. අපි වැසිකිලි වලක් සුද්ධ කරන්න ගියාම අපේ ඇඟෙත් අසුචි වදිනවා. මම ඒකයි මේ කරන්නේ. මේ එක නඩුවක්වත් මගේ නඩුවක් නෙමෙයි. මං ගැන තමුන්නාසලා ඕන තීරණයක් ගන්න ඕන චරිත සාධකයක් දෙන්න. මම අඩුම ගානේ මම ගෑනු ළමයෙක් එක්ක කතා කළත් කතා කරන්න රෙකෝඩින් දාලා මොකද හේතුව? ඒ හරහා මට හම්බුණා මොකේන් ගහන මන්ත්‍රීවරු කවුද කියලා. අද මා එක්ක කතා කරපු ගෑනු ළමයා කියනවා නයිට් ක්ලබ් වල කොකේන් ගහන මන්ත්‍රීවරු ගැන දේශපාලකයෝ ගැන. මම ඒ අය එක්ක යාළු වෙලා කතා කරලා තමයි ඒවා ගන්නෙ. මම තොරතුරු ගන්නෙ අමුතු විදියකට. ඒ විදිය සමහර විට හරි නැති වෙයි. නමුත් අන්තිම ප්‍රතිඵලය ජනතාවට. මොකද්ද? ඒකේ බෙනිෆිට් එක මට දෙමෙ. ඒකේ ප්‍රතිඵලය මට දෙමෙ. මම කතා කරපු හැම කෝල් එකක්ම මම නඩු දිවිත්තක් කියනවා මම පිළිගන්නේ නැහැ මගේ අඬවත් කියලා. මම කියන්නේ සමහර ඒවා එඩිට් කරලා තියෙනවා, සමහර ඒවා සංස්කරණය කරලා, සමහර ඒවා අලුත් කෑලි ඔබලා එයාට අවශ්‍ය වෙන නවත්ත. මාළඟ තව තියෙනවා රන්ගේ වගේම මාව ගන්න අල්ලස් දෙන්න කතා කරලා තව තියෙනවා. ඒක ඉදිරියට කරනවා. මම මේවා කක්වත් දාන්න නෙමෙයි හිටියේ. මම මේවා මගේ ආරක්ෂාවට තියාගන්න. මොකද මම පහුගියටගේ මිරිහාන පොලිසියට ගියා මට මිනිමරුම් මේ එකපාර මරනවා කියලා චෝදනා කරනවා. පොලිසිය මොනවද කියන්නේ? අනේ මහත්තයෝ රෙකෝඩින් පෙන්න අපිට පිළිගන්න බෑ. කෝල් එකක් ආවා කියලා මෙහෙම නම්බරේ පෙන්වුවට පිළිගන්න බෑ. ඔයාට ආපු මරණ තර්ජනය කටිගතද කියලා. මේ පටිගත කිරීම කියන එක අද බැංකුවකට කතා කරන්න ඕක මල. ඔබ බැංකුවකට දැන් කෝල් එකක් ගන්න. බැංකුවේ මොන රෙකෝඩින් එකක් මොකද? ඔබ අප කරන මේ සංවාදය කාර්යක්ෂම සේවාවක් වෙනුවෙන් පටිගත විය හැකියි. කියනවද නැද්ද එහෙම? රංග බණ්ඩාර රෙකෝඩ් කරමින්ද රංග බණ්ඩාර බේරුණේ. බැංකුව ඔබ මේ රෙකෝඩ් කරලා මේවා බේරුණේ. මේක FCIG එකේ කරනවා. මේක ප්‍රයිබරි කමිෂන් එකේ මේ රෙකෝඩින් කරනවා. මේක CIA එකෙන් කරනවා. මේක මේ KGB එකෙන් කරනවා. මේක R මේ රෝ එකෙන් කරනවා ඉන්දියාවේ. මොකද ලංකාවේ මිනිස්සු වගේ බොරු කියන જાතියක් නැමලි ලෝකේ. පරාය ගල තිබුණා කියනවා, ආයි ගල නැහැ කියනවා. දේශයාත්‍යක මණික් මල්ලේ මණික් ගත්තා කියනවා, ආයි නැහැ කියනවා. නමුත් මායකේ සෙල්ලම් බෑ මල්ලි. කිව්වා ගලේ කෙටුව වගේ සේරම තියනවා රෙකෝඩින් එක්ක. කාටවත් කියන්න බෑ. අල්ලස් දෙන්න හැදුවා. මෙහෙම දෙන්න හැදුවා බොරු කරා කියලා කියන්නේ. එතකොට මහින්දානන්ද අලුත්කමගේ වත්තිතුමාව ඝාතනය කරන්න අලුත්කමට අගමැතිතුමාගේ උපදෙස් ලැබුණේ. ඒක තනිකර බොරු කතාවනේ මල්ලි. මල්ලි මහින්දානන්ද අලුත්කමගේ මහත්මයා මගේ හොඳ මිත්‍රයෙක්. පාර්ලිමේන්තුවේ මිත්‍රයෙක්. ඒ මහත්තයා මායික හොඳ යාළුකමක් තිබුණා. මොකද්ද වුනේ? ආනන්ද අලුත්කමගේ මහත්තයා අපේ පක්ෂයේ ඉන්නේ. මම මාධ්‍යවල മന്ത്രി මම මේ හැමදෙම කියන මාධ්‍යවල മന്ത്രി නිවාසේ නිදාගෙන ඉන්නේ. ආනන්ද අලුත්කමගේ මහත්මයා මහින්දානන්ද මහත්මයාගේ සහෝදරයා අලුත්කමගේ. එයා ඇවිල්ලා කිව්වා මහින්දානන්ද මහත්මයා තමයි සහෝදරයා. හොරෙන් සල්ලි අච්චු ගන්නවා ලෝක හොරෙක්. සමුගේ ආශාලුත්කමගේ කියන සමුගේ මොනට පොලු කියලා තියෙන. එයා මේ වගේ කෙනෙක් කලු ටිකට් පොරටි වෙන්න පාවිච්චි කරනවා. මාළක රෙකෝඩින් තියෙනවා. අන්න ඒකයි මම කියන්නේ. මම පය නැත්තේ මල්ලි මාළක රෙකෝඩින් තියෙනවා. හරි මම ඒක අරන් ගිහිල්ලා පෙන්වුවම වීඩියෝ එකේ මහින්දානන්ද මහත්මයා මායක ගහගන්නවා. පාර්ලිමේන්තුව ගහගන්නවා. මම නෙමෙයි මේවා කිව්වයි. මහින්දානන්ද මහත්මයාට මාතර සුනිල් කියලා දෙරණිකේ කතා කළේ මම නෙමෙයි. මගේ මල්ලි බොරු වංචා නැහැ. දෙලින් වැඩ කරන්නේ. අන්තිමට මල්ලි මට මම ගියා STF එකේ මල්ලි සිල්වෙස්ට් මහත්තයාට අවිපුහුණුවට. එතකොට තමයි ඒ අවිපුහුණුවට මම පිස්තෝල් ගන්නුණා. මම පිළිගන්නවා.
එතකොට මල්ලි මට විවිධ තර්ජන තියෙනවා. මම යන්නේ හැම විටම පේපර් එකක් එක්ක. ඉතින් මට මල්ලි මම පස්වරුවෙක් හැප්පුණා. බුදුකාරුවෙක් හැප්පුණා. වැඩ පෙරදිග මල්ලි මේ අයිසක අපලක් කරන අංගිල මිනිහ මල්ලි හේදසකාරයෙක් හැප්පුණා. මම හැමදාම රංජන රාමනායකගේ ඉතිහාසය හිතලා බලන්න මම හැමදාම ගත්ත පීඩිතයක් එක්ක. මල්ලි ඉරුවේකේ මායික කිසි තරහක් නැහැ මල්ලි. ඉරුවේකේ මල්ලි මාතෘ ඩික්සිට ළඟ මාඩි කරුවේ මම මාව රේණු. මගේ හොඳ යාළුවෙක්, දුන්නිත් මගේ යාළුවෙක්. මල්ලි මම ඉරුවේකේ යාළුවා හිටියනම් මම තමයි ওই නාලිකාවේ කොපි චැට් එකේ ඉන්නේ ඉරුවේක නත්තල්ලෙක් කියන මම දැනම ඉන්න විනිසුරු කුටුවේ හරිය ඉන්න රියැලිටි ෂෝ වල ප්‍රධාන ඒගොල්ලන්ගේ කලාකාරයා. එතකොට නමුත් මල්ලි මේ ප්‍රශ්නේදී මම ගත්තේ විඳිතියගේ පැත්ත. මම දැක්කා මම වීඩියෝ එකෙන් දැක්කා මං කියන තොරතුරු අනුව භාරත ලක්ෂ්මණ පාරේ ඝාතනය කළා. මම අර සියලු දේවල් අතහැරලා ඒ හම් වෙන ප්‍රචාරය, ඒ මල්ලි යන වීමේ මේ ඩිබේට් වලට යන ඒවා, හම් වෙන දලුන් වියක්ක මේ ප්‍රේම කරන ඒ අවස්ථා සියරම දාලා මල්ලි ගත්ත කාගෙද අර වීඩියෝ එකට. මම හැමදාම මේක කරලා එහෙම කරලා මල්ලි එහෙම කරලා මම හැම තැනම ගත්තේ පීඩිතයගේ පැත්ත. අන්න ඒකයි මම කියන්නේ ඒ පීඩිතයගේ පැත්ත ගන්න මට තමයි දුන්නේ මෙහෙම වෙලා තියෙනවා. කිසි දෙයක් මම කියන්නේ විශ්වාස කරනවා විශ්වාස කරන්නේ නැහැ. මට චතුමතුමා ඔබතුමා වෙපන් ට්‍රේනින් එකට ගියානේ. ඔව්. එතන සිට මේ එතෙන්දී අගබැත්තුමා ඔබතුමාට උපදෙස් දුන්නා. වෙඩි තියලා ඝාතනය කරන්න. මේ නෑ මහින්දානන්ද මහත්මයා මරන්න ඕනේ නෑ මට. මහින්දානන්ද මහත්මයා මා එක්ක අත දෙන්න ගහ ගන්න වගේ ආවා. හැබැයි මගේ බර්ත්ඩේ එක තායි විශ් කරනවා වෙන්නේ. මාව දැක්කම කතා කරනවා. එහෙනම් මේ අයිතේ වෙඩි තියන කතාවක්. වෙඩි තියන කතාව කියන්නේ මම ඒක මේ මම මාධ්‍යවල මන්ත්‍රී නිවාසයේ මගේ තුවක්කුවතිය ප්‍රැක්ටිස් කර කර ඉඳි ඉස්පයර් එකක් තියනවා. ඉතින් ගන්න මේක පාර්ලිමේන්තුවේ හැන්සා කියලා තියෙනවා. ඒක උදදී උපාධිය ප්‍රදේශාන්ත තමයි වෙන පාර්ලිමේන්තුවේ කියන්නේ මේ මේ මේකද වෙඩි තියනවා. මම පිළිගන්න. මල්ලි මගේ එක බොරුවක් තෝ 300ක් වුණ බොරු ඒක වහන්න. මගේ බොරුව වංචාව නෑ. ඒක නිසායි මම හැමදාම කෙනින් කතා කරන්නේ. මම ඔය මම මහින්දානන්ද ගමගේ මහත්තයාගේ මහින්දානන්ද ගමගේ නෝන ආශාලුත් ගමගේ මට ගෙදරට කතා කරලා හයිලා ගැත්තා. මම කැමරාව කරන් ගියා. අර නැති ස්විමින් පූල් එකේ ලොකු ගයක් නේද? ඉතින් මම ඒව කරන්නේ මල්ලි මං වෙනුවෙන්ද මම? මේ රටේ මල්ලි ජනතාව වෙනුවෙන්ද? මම මේ රටේ ජනතාව වෙනුවෙන් තව මල්ලි මේ සේරම රිස්ක් එකක් අරගෙන මරණ මරෙන්තෝ තියාගෙන මේ සියලු දෙනා එක තරහ වෙලා මේව කරන්නේ මායිකද? අදත් පුරව මල්ලි මේ සියලු දෙනාගේ යාළු කපාපුවෙන් ෂේප් එකේ මල්ලි මේ ෂේප් එකයි පාර එකේ ගේම ගහන අගමැතිතුමා මෙතනදී මේ වෙපන් එක අරගෙන ඔයා වෙඩි තියන්න මේ මහින්දානන්ද මුතුමෙක් කියලා ඉන්නේ මේ ටිකේ කොහොමද ඒකට මල්ලි මම හිටියේ മന്ത്രി නිවාසයේ අගමැතිතුමා හිටියේ පාර්ලිමේන්තුවේ ප්‍රදීප් ප්‍රදේශාන්ත මහත්තයා ඇවිල්ලා කිව්වේ පාර්ලිමේන්තුවේ අන්න මේ മന്ത്രി නිවාසයේ වෙඩි පුහුණුවක් තියෙනවා කියලා. එතකොට අගමැතිතුමා කොහොමද මල්ලි මෙතනදී මරන්න කියලා කියන්නේ? ඒක බොරු කතාවක්. එහෙනම් ඉතින් මහින්දාන මහත්තයා රෙකෝඩින් තියෙනවා. ඔයා ගන්න කියන්න පුළුවන් නම් අගමැතිතුමා එයාව මරන්න කියලා. එතකොට මේ රෙකෝඩින් එක ජෙන්නේ නැහැ. අගමැතිතුමා හිටපු අගමැතිතුමා අගමැතිතුමාට උපදෙස් දෙනවා. උපදෙස් දෙන්න දැන්නේ මල්ලි. මම ට්‍රේනින් ගියා මල්ලි. මට තා ජීවිත තර්ජන තියෙනවා. මම වෙපන් ට්‍රේනින් ගියා. වෙපන් ට්‍රේනින් ගිහලා මම තිබුණා මේ තීතා 38 එකක් මාරු කරලා 98 එකක් ගත්තා. මේ සේ මම ජනතාවට කියන්නේ ඕනනම් මාව විශ්වාස කරන්න නැත්නම් විශ්වාස නොකරන්න මට නම මේ මම ඉතරයි මල්ලි 2015 ජනවාරි 8 වෙනිදා අපි ආණ්ඩුවේ බොරු අල්ලනවා කියලා කිව්ව එක දිගටම කරන් ගිය තනි සටන් කරනවා. මම මේක නැවැත්තුවේ නැහැ. අනිත් පැය නම් මල්ලි හෙලිකොප්ටර් එකකින් බැලලා සමහර අය ජූදිලංග ගෙවල් වල තියන් ගියා. මම එහෙම ඩබල් ගේම් ගෙවුවේ නැහැ මල්ලි. මම හොරා මිනිමරුව වංචාකාරය එතනෝල් කාර්යා සහ අපරාධකාරයව පොටු කරන්න හැම දෙයක් වෙලා මම සියලු දෙනාට කතා කරලා තියෙන්නේ මුන්න කොටු කරගන්න මිසක් මම ජීවිතේ දිනන රෙකෝඩින් එකක් හොයාගන්න අපේ එක්කෙනාව රිලීස් කරන්න මල්ලි මම අපේ පක්ෂයේ ඉන්න සමහරු ගැන අල්ලස්සා දූෂණ කොමිසමට මල්ලි ෆයිල් ගෙනිච්ච විදිහ එහෙම කළා නොමිනේෂන් උත් නැති වෙන්න කියක පාර ආයෙත් නොමිනේෂන් නැති වෙන්න නෝ මම මල්ලි පෙනී හිටින්නේ ජනතාවට මේ පාර නොමිනේෂන් හම්බෙන්නේ නැති වෙන්නේ නැහැ මොකෝ හම්බ වෙනවා අනිවාර්යයෙන් ඇයි අගමැතිතුමාගේ උපදෙස් මතනේ ඔබතුමා කරේ ඒ උතුමාගේ කතාවක්. මම දන්නේ ඒක. නෑ කියන්නේ මේ ආණ්ඩුපක්ෂෙන් කියන්නේ අගමැතිතුමාගේ උපදෙස් මත තමයි ඔබතුමා මේක කරේ කියලා.
ඊට පෝගමැතුමා මම ට්‍රේනින් ගේට මගේ වුණා මම වෙබන් ට්‍රේනින් ආගස් නිසා ඒ සිදුවෙලා තියෙනවා මම මහින්දානන්ත අලුත්ගමගේ මහත්මයව ඝාතනය කරන සිදුවුණානේ ඒක මම හිතුවා මට ඒ වගේ ඉතින් මම එහෙම කිසිම ඔබතුම UMP විනාශ කරන්න මං හිතන්නේ මම තරම් ඉන්වෙන්ටි එක රැක ගන්න දේශපාලනඥයෙක් නෑ කියලා මම කියනවා පුළුවන් නම් රූගියන්ටි එක විනාශ කරන්න මං කරපු එක දෙයක් කරා කියන්නේ මම වස්සැද්දද හෙරොයින් විත්තද මිනිමරුවද හොරකම් කළාද තාම ඉන්න හිටින්න ගියක් නැති සර්ච් කපුලේ මුළු ලෝකෙම නැති දැනුතර වංචාවල් සම්බන්ධ නැති කිසිම චෝදනාවක් නෑ මට කියලා තියෙන ගෑනු ළමයට කතා කරලා ගෑනු ළමයට කතා කරලා කිව්වල වැඩිපුර දින්නේ මම තොරතුරු එක්ක සිරි තොරතුරු එක්ක සිරි මම මෙහෙම නෙමෙයි මම ගෑනු ඒක පර්සනල් කෝල් එකක් මම මේක නඩු භාණ්ඩයක් එක්ක තියෙන මට කතා කරන්න බෑ මම කිසිම කෙනෙක් අපහසුතාවයකට පත් කරලා නැහැ අපේ දැන් මෙතන ඕගොල්ලන්ගේ ෆෝන් චෙක් කළොත් මේ වගේව කුච්චර තියනවද මන් දැන් අපි චෙක් අපි පාර්ලිමේන්තු ගිහලා කට්ටියගේ ෆෝන් ටික අක්කම උන්ට අරන් බලමු කියන ඒවා ඉතින් මං ඉදරද මෙතන වැරදි කාරය මල්ලි මේක එක පාර ඇවිල්ලා මගේ ෆෝන් එක ගත්තා ෆෝන් එක අරගෙන මේක තියෙනවා අර චූටි බෑගේ නාලිකාවෙම දාන්නද? හරි. දැන් ඔයාගේ ෆෝන් එක ගත්තොත් කොච්චර දේවල් නැත්ද මල්ලි? මල්ලි සමහර අනිතුන් කපන. මල්ලි බැඳ දවසේ අනිතුන් එක ඇත්ටි එක වීඩියෝ කරනවා. නේද? ඒ ස්වීට් මෙමරි ඇක්ට් එක වීඩියෝ කරනවා. එතකොට ඒක ගෙනල්ලා මල්ලි දානවද මල්ලි? මේවල දැන් අපේ ජයසූර්ය මහත්තයා මල්ලි එයාගේ වීඩියෝ පෙම්මුතියක් එක්ක නිකන් වීඩියෝ කළා. එතකොට ඒක හදන්න දුන්න ෆෝන් කම්පැනි එක ලීක් වුණා. මල්ලි කවුද දන්නේ ජයසූරි මහත්තයා අපි සනත් ජයසූරි මහත්මයා. එයා මැච් එකක් ගහන මොකද වීඩියෝ කම්පැනි දැක්කනේ මල්ලි. ඉතින් ඒව මල්ලි. ඒක එතකොට එයක් කරද්දි පර්පස්ලි කරන දේවල් නෙමෙයි මල්ලි මේ. මේ වගේ වීඩියෝ හැමෝගේ මේවල තියෙනවා. අවසන් වශයෙන් දැන් මේ ඔබතුමාගේ මයිකේ වෙයිලා මල්ලි ලීක් කරේ ඔබතුමාගාවම හිටපු කෙනෙක් කියලා තමයි දැන් මේ වටින් ගොඩින් එන්නේ. සාමාන්‍ය මල්ලි මේ වගේ දෙයක් වුණා කතා හතර පහක් කරනවනේ. සමහරු කියනවා හිටපු එක්කෙනෙක් ඉඳලා රස්සාව නැති වුණ නිසා තරහා ගිහලා ගත්තා කියලා. තවත් කියනවා ස්ටීප් එකේ තියනවලු මල්ලි හුවාගි ලොකු යන්ත්‍ර දෙකක්. ඒකෙන් කටසැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඥා කුරුණු හරහා රෙකෝඩ් කරනවා ෂේවරගේ තියාගෙන. තවත් අය කියනවා මම දුන්නලු මල්ලි. සමහර අය කියනවා මල්ලි අකුරේ දුන්නා කියලා. සමහර අය කියනවා ආණ්ඩු පක්ෂෙන් කරා එක්සත් ජාතික පක්ෂෙන් කළා කියලා. නමුත් මගේ සටන දැනට කට්ටියට තේරෙන්නේ නැතුවයි හරියට මල්ලි අවබෝධයෙන් බලන්න නැති නිසා. නමුත් ඉදිරියේදී ශානි අභේසය කරලා තවත් විනිසුරුවරු තව විනිසුරුවරියන් කරන භූමිකාව ඒගොල්ලෝ ගෙවන දුක්ඛිත ජීවිත ඒගොල්ලන්ට ආරක්ෂාවක් නැතිකම ඒගොල්ලන්ගේ දරුවන්ට සිත් ගහන්න ගිය එක. මේව සියලුම ගැන තොරතුරු එළියට ගොඩක් අපි බලන්නේ ගොඩක් තංගල කියන ඔබතුමාගේ ඉතුරු ළඟම මිත්‍රේ කමාවේක නිමිතින් කියලා ඒක ලබුතුමා හරියට කියන්න පුළුවන් නේ මොකද ඔව් ගම්මන් පිළ මහත්තයා මන් දැක්ක කියලා දිනවා මගේ ළඟම මිත්‍රේ තමයි මේක කියලා දුන්නේ කියලා අපි රෝසයි තවකර නමක් කියන්න ඔබතුමාට මල්ලි මම හැමදාම වැඩ කළේ බොහොම ට්‍රාන්ස්පරන්සි මම විනිවිද මොකද මම වරදක් කළා නැහැ මම මට අවාසි මට කෙලවෙන වීඩියෝ තියෙනවනේ මල්ලි ඉතින් මම ඒවා තියන්නේ නැහැ මම බය නැති ඔබට මම දන්නවා මම මේක කළ ඉන්ටෙන්ෂන් මම මේක කළ හේතුව මේවල ප්‍රූෆ් කියන්න ඕනේ කියලා මම මට මේක හොඳටම ඔප්පුර වෙලාවක් තමයි රංගේ බණ්ඩාරගේ රෙකෝඩින් ගෙවිලා මම ජනතාවට කියනවා බලාගෙන ඉන්න රංජන් රාමනායක වෙන චෝදනා නැහැ චෝදනා මේක තමයි චෝදනා මොකද්ද එහෙම කටිගත කිරීම මම ලංකාවේ ජනතාවගේ නිල්ලා ඉන්න ලංකාවේ ජනතාවට කියනවා CCTV හිතකමයි කෝවිඩ්ගේ ගුරු ගොඩක් අල්ලගන්න පුළුවන් උනේ. එතකොට රෙකෝඩින් කරන ඉන්න තමයි කෝවිඩ්ගේ ගුරු ගොඩක් අල්ලන්න පුළුවන් උනේ. ඒ නිසා කෙනෙක්ට තමුන් කියු දෙයක් නැහැ නොකියන්න. තමුන් කියු දෙයක් ආයෙ ගොරුවට හරවලා වෙනත් මතයක් ඉදිරිපත් නොකරන්න තමුන් ළඟ ටූල් තියාගන්න. මම මල්ලි කබලගමුවේ මහයමතිනට කාලේ මට මල්ලි කතා කරපු අයියා හුණා සල්ලි දෙන්න. මේ පැත්තට එන්න කියලා. අපරගම හිටව මහාවත්තු කෙනෙකුත් කතා කරපු රෙකෝඩින් තියෙනවා ලංකාවේ ජන නායකයෝ ඒ පැත්තට එන්න කියලා කතා කරපු රෙකෝඩින් තියෙනවා
නමුත් මං ඒව දැන් මෙතන කිව්වයි කියලා ඕගොල්ලෝ කියයි මං බයිලා කියනවා කියලා. ඒක නහන්න තමයි මල්ලී මං ඒවත් තියාගෙන. ඕගොල්ලෝ මට කිව්වොත් මම කියන්නේ බයිලා කියලා මෙන්න කියලා දාන්න පුළුවන්. මල්ලී පොන්ටි බැඳුම් කර වංචාවේදී ඒ පාස්වා මට කතා කරපියොත් මල්ලී තියෙනවා. ඉස්සරහින් ගන්න. ගන්න අවස්ථාවක් ආවෙ නැහැ නේ මං. ඒගොල්ලෝ කිව්වොත් රංජන්ද සල්ලි දුන්නා කියලා. මෙන්න ඇලෝසියස්ගේ හඬ කියන එක මම තියාගත් එක දැන් ඥානවන්ත ක්‍රියාවද නැත්නම් ඔගොල්ලෝ කියන්නේ හොඳයි. ඔගොල්ලන්ටත් මල්ලි ওই නාලිකාවලින් සමහර වෙලාවට ලොකු පඩි පොරොන්දු වෙනවා මම. ඒකට රෙකෝඩ් කරලා දෙන්න. නැත්නම් කල්පිත කියන නෑ. අවසානයේ මරතයක් ගන්න දැන් මේ ඔබතුමාගේ ওই හඬපට එළියට පිට වුණා කියලා කියන්නේ ඔබතුමාගේම හඬපටි වලින් පමණක් කියලා ඔබතුමාට කියන්න පුළුවන්. නෑ මල ඉතින් කියන්නේ මේ හඬපටි ආපුවම අලුතෙන් ඩබ් කර රීඩප් කරනවා මාක් සිනමාවේදී නේද නෑ මම කියන්නේ ඔබතුමාගෙන් ගත්තේ ඒවය හරහද මේව සිද්ධ වෙලා තියෙන්නේ දැන් මේක නාලිකාවලින් කියන්නේ නාලිකාවලින් කියනවා මේ රංජන් රාමනායකගේ ගෙදරින් අත්අඩංගුවට ගත්ත හඬපටි කියලා කියනවා මේවට අලුත් ඒවා ඇඩ් වෙන්න පුළුවන් මේවමයි සංස්කරණය වෙන්න පුළුවන් ඔබතුමා මේව වෙන්නත් පුළුවන් නීතිඥවරිය කියන පරිදි මේ හඬපට කිසි දෙයක් තව කෙනෙකුට යන්න බෑ අධිකරණයේ නඩු භාණ්ඩයක් නිසා ඉතින් මං ඉස්සරහ සීල් කරේවා මං ඉස්සරහ තමයි ආර්ටිස්ට් කියයි මගේ ෆෝන් එකයි අරගෙන. ඒ කියන්නේ මම ගන්න අමතක ෆෝන් එකක් ගන්න බෑ මල්ලි කාටවත්. සමහර ගෙවල් වල මල්ලි හස්බන්ඩ්ගේ ෆෝන් එක වයිෆ් එක බලන්න බෑ වයිෆ් ෆෝන් එක හස්බන්ඩ් බලන්න. ඒක පර්සනල් ෆෝන් එක ගන්න. ඒ කියන්නේ මේ හන්ටපට වල වෙන ඔපි ඔබතුමාගේ යාළුවෝ ගාව කිසි කෙනෙක් ගාව තිබුණේ නැහැ. මේකෙන්ම තමයි අරන් තින්නේ මේවා. මේක හොඳට පොප් වෙනවා මල්ලි මොකද? හතර වෙනිද අල්ලනවා. පස් වෙනිද මල්ලි? චූටි ලියාගේ නාලිකාවේ පොඩක් ඒක තමයි නැත්ත එහෙම නොවෙන්නේ කියන්නේ. ඒ කියන්නේ අපි දැන් මෙතන අපේ ලෝයර් මොන කිව්වේ? දැන් මම අද තමයි දන්නේ මේ මොකද පොලිසියට ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා නැහැ කියන්නේ. තාම පොලිසිය. ඉතින් ලංකාවේ පොලිසිය ගැන මම ගෞරවයක් තිබුණා. මම හරි දුකයි. ඒ කියන්නේ පොලිසිය වලින් සීල් කඩලා පෞද්ගලික නාලිකාවලට කෝටි ගණන් වලට විකිනනවා කියලා ජනතාව අතර මතයක් තියෙනවා පරිසරගතයි ජනතාව අතර මතයක් තියෙනවා දැන් කොහොමද වුණා එකිනෙක මිනිස්සු දැන් මල්ලි මේවල අයිතිකාරයෝ කවුද වෙලා තියෙන්නේ මහින්දානන්ද අලුත්කමේ මහත්තය කවද දෙකේ දේශපාලක් කියන ලක්ෂ ගානක් තියෙනවා කොහොමද දන්නේ ඇත්තටම ලක්ෂ ගානක් තිබෙන්නේ නැත්නම් මම ඒක කියන්න පස්සේ මල්ලි දැන් කිත්කොට කොහොමද ගරුද සමහර සංඝයා වහන්සේලාට මේ ට්‍රිප් හම්බෙන්නේ සමහර දේශපාලකයන්ට මේ ක්ලිප් පන්නේ සමහර නායකයන් මේ ක්ලිප් පන්නේ මොකද? ඒ කියන්නේ මේ අය හරියට සෙට් කරලා ප්ලෑන් කරලා කලේ. හැබැයි මේ අය කරගත්තේ බූමරන්ඩියක්. මම මේ ගත්තයට කියනවා මේක බෝම්බයක් කරන් බෝම්බයක් බැඳගත්තා වගේ වැඩක් නැහැ. මේකේ තියෙන දේවල් ආපසු හැරෙන්නේ ඒ අය තමයි. මොකද තියෙන ඒවල් තියෙන්නේ මන් ඒගොල්ලෝ අල්ලස් ගන්න හැටි, දූෂේ නේදෙන හැටි, කොමිස් ගන්න හැටි. ඉතින් ලංකාවේ ජනතාව කවදා හරි මට කියයි විකිලීක්ස් එකේ කවුද? ජුනියන් ඇසන්ජි. කරපු හෙලිදරව් වගේ හොඳ හෙලිදරව්වක් කියලා කියලා රටේ තියෙන ඕනම ආයතන ගැන හොඳ හෙලිදරව්වක් කරා. ඒ කියන්නේ ඒ අය කොමිස් ගන්න හැටි. ඒ වගේම හොඳ අය හොඳයි අහුවේ හොඳයි හොඳ හොඳයිට හොඳ කීර්ති නාමයක් කි නරක වැඩ හොරෙන් කරපු අයට ඒදී හරියට විස්තරම වේදී කරාගෙන බලපයි හරියට අවධානයෙන් බුද්ධියෙන් බලන් ඉන්න එකපාර සර්ටිෆිකට් දෙන්න යන්න එපා අවධානයෙන් බලන් ඉන්න කෙනෙක් තමයි මගේ එකම ඉන්නේ මට චරිත සාධක දෙනවා නම් දෙන්න නැත්තම් තමයි මං කළ මුළු වැඩක් කියලා හොඳයි ජය වේවා.